ස්වාමීන් වහන්සේ දැන් කෙනෙක්ගේ හිතට දුක දෙන මානසිකව කරදර කරන කෙනෙක්ට අත්වෙන ඉරණම කුමක්ද ස්වාමීන් වහන්සේ? මෙහෙමයි, ඒ කරදර කරන කෙනත් හේතුඵල ධර්මයක් නෝනා. තේරුණාද? දැන් මිනිස්සුන්ට මේ ජීවිතයේ සමහරව ඇවිල්ලා කියන අනේ ස්වාමීන් වහන්සේ මං දැන් රස්සා 10ක් කළා. නමුත් මේ 10 තැනදිම මට කොතනකවත් ගැලපුණේ නැහැ. එයා මෙහෙම කියනවා, මෙයා මෙහෙම කියනවා, මෙයා මෙහෙම කියනවා කියලා දැන් රස්සා 10න් මයින් වෙලා දැන් 11 වෙනි රස්සාව වෙනවා. මේ නෝනා හේතුඵල ධර්මයක්. තේරුණාද? ඒ හේතුඵල ධර්මයන් කියන්නේ එයා පෙර ජීවිතේ එයා ආයතනයක විධායකයෙක් වෙලා වැඩිහිටියෙක් වෙලා ඉඳලා අනිත්‍යය නිරතුරුවම පීඩාවන්ට පත් කරලා. ඒතකොට එහෙම අනිත්‍යය නිතරම පීඩාවන්ට පත් කරනකොට එහි ආනිසංස දිසන ඕනා මේ ජීවිතේ අපිට මේ ආකාරයෙන් අපිව පීඩාවට පත් වෙනවා. ඒව හේතු හේල්පත් බලන. ඒතකොට මේ හේතුඵල ධර්මයන් දකිමින් අපි දක්ෂ වෙන්න ඕනේ. අපිට ලැබුණ තැන අපි යහපත් ආකාරයෙන් ඉන්නේ. ඔය Tamanට දැන් මෙහෙම පීඩනයක් එනවා නම් යම් රාජකාරී ස්ථානයක අපි දකින්න ඕනේ මේ මගේ අකුසල් විපාකයක්. ඒ අකුසල් විපාකය තුල අපි දක්ෂ වෙන්න ඕනේ ඒ පීඩනේ දරාගෙන ජීවත් වෙන්න. මොකද මේ ලෝකේ නෝන අපිට නිවැරදි තැන් කොතනකවත් හොයන්න බෑ. නිවැරදි තැනක් කියලා දෙයක් මේ ලෝකේ නැහැ. තේරෙනවා? ඒ නිසා නිවැරදි තැන් හොයාගෙන ගිහිල්ලා අපිට ගැළපෙන තැන් හොයාගෙන යනවා කියන කාරණේ කවදාකවත් සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි දක්ෂ වෙන්නේ නෝන අපිට ලැබුණ තැන අපි නිවැරදි ආකාරයෙන් ජීවත් වෙන්න. අපි ගැටෙනවා කියන්නේ ඒ කියන්නේ අපි නිවැරදි වෙලා නැහැ. මොකද අපි ගැටෙනවා. ඒ කියන්නේ අපි නොගැටි අපි නිවැරදි ආකාරයෙන් ජීවත් වෙන්න දක්ෂ වෙන්න ඕනේ. නිවැරදි තැන් හොයාගෙන යන එක නෙමෙයි. මොකද යම් වැරද්දක් සිද්ධ වෙනවා නෝනා ඒ අපේ අකුසල් විපාකයක්මයි.